මේ වේදිකාවේ ඉන්න අයට මට මේ සභාවේ ඉන්න රැස්වීමේ ඉන්න බොහෝ අයට විවිධය හම්බ වෙනකොට ඒගොල්ලෝ අපිට කිව්වා සහෝදරයා අපි මාලිමාවට සහයෝගය දෙනවා උදව් කරනවා කියලා කිව්වා අපි ඒගොල්ලන්ට කිව්වා අනේ ප්ලීස් කරුණා කරලා උදව් නම් කරන්න එපා කියලා එහෙම කියලා අපි කිව්වා මේක බාර ගන්න උදව් එපා උදව් කරන අහල පහල අයට විවිධ අයට ඒ උදව් කියන එක ඇතුලේ තමන්ගේ කියන හැඟීම නැහැ සම්බන්ධයක් තමයි තියෙන්නේ සම්බන්ධයක් තියෙන්නේ ඒක ඒ නිසා අපි කිව්වා ඔය අමර සහෝදරයා මම මේ නුවර තැන් තැන් වල යනකොට අපිට උදව් කරන්නම් කියලා කියද්දි මේ ලාල් විජනායක සහෝදරයා ගොඩක් ඉන්නෝ අපේ සහෝදරිය පොඩි කපලා ඉන්නේ කියලා ඕ ගොඩක් අය ඔයගොල්ලන්ට අපි සහයෝගය දෙනවා කියලා කිව්වා කවදාක්වත් නැති ඉදිරි කියන හම්බුණා අය ඉතින් අපි කිව්වා නේ සහයෝගය නම් දෙන්න එපා මේක ඔයගොල්ලෝ බාර ගන්න මේක තමන්ගේ කරගන්න සහයෝගය නෙමෙයි මේක තමන්ගේ කරගන්න අපිට අද කියන්න සතුටුයි මුළු ලංකාවෙම අති බහුතරයක් ජනතාව අද වෙනකොට මාලිමාව තමන්ගේ විදියට බාර අරගෙන ඉවරයි ඊළඟට බුද්ධියන්සේ මහතු මෙතනත් සෑහෙන ප්‍රමාණයක් ඇති අනිවාර්ය ඒක අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශය දෙපාර්තමේන්තු හා සම්බන්ධව වැඩ කරන රජයේ අංශයක් එතුමන්ලගේ කාර්යභාරය එතුමියලගේ කාර්යභාරය වෙන්නේ රටේ දේවල් යම් පිළිවෙලකට අනුව ඉල්ලා සිටින පිළිවෙලකට අනුව වගකිවුත්තන්ට වාර්තා කරන්නේ ඒගොල්ලෝ විටින් විට බලනවා රටේ දේශපාලනයේ වැඩිම ජන මතයේ තියෙන කාඩල පිට පිට වාර්තා අටක් පිට පිට බුද්ධියන්ස වාර්තා අටක් ඉහළට වාර්තා කරලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ ජනමතයේ ඉහළින්ම තියෙන්නේ මාලිමාව කියලා හැබැයි දැන් අපි ජනතාව අතරට යනකොට පාරේතොටේදී හම්බ වෙද්දී දවසකට ටෙලිෆෝන් කෝල් 25 30ක් විතර එනවා හැමෝම අහන්නේ මොකක්ද මොකක්ද මේ දවස් ගා ඡන්දෙ තියයි දැන් අහන්නේ හම්බ වුණොත් කෙනෙක් අහන්නේ ඡන්දෙ තියයිද දැන් අපි මේ රැස්වීම පටන් ගන්න කලින් මේ පැත්තේ හිටියා පල්ලෙහා ඉතින් ළඟට එන හැමෝම සෙල්පියකුත් එහෙම ගහලා සහෝදරයා ඡන්දෙ තියයිද මේ මුළු රටම දැන් අහන්නේ ඡන්දෙ තියයිද කියලා ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද තියයි එක එක පැටි වලින් චුට්ටක් කියනවා මදි වගේ සත් තිය වනවා අරින්න බා තිය බොමු මේමයි ඔය අපි ජාතික ජන බලවේගයේ පහුගිය රැස්වීම වල
ඊට පස්සේ අපේ වෘත්තීය සමිති සමුළු වල විවිධ තැන්වල අපි කියාගෙන ගියා මෙන්න මේම කරුණු දෙක අද ගොඩක් කියන්නත් බෑ කාලේ ප්‍රශ්න නිසා හැබැයි මම අනුර සහෝදරයා යනකම් කියනවා ඒ වෙනම උත් නෙමෙයි මට පස්සේ තව ඉන්නේ අපේ බුද්ධි අයියා බුද්දදාස විතානාරච්චි ඔගොල්ලෝ තේනම්ම පාවිච්චි කරද්දි හරියට පාවිච්චි කරන්න විතානච්චි කියලා කට්ටියක් ඉන්නවා ඔය කාලේ පැත්තේ ඒ පැත්තේ එහෙම නෙමෙයි මෙයා විතානාරච්චි Budiyaya ke itu hari beda nama tino ya ke nama merah itu minusu hari itu kian nanti. Mama apa? Mereka mehewan apa? Samare saudara itu mager digat lagi uga. Kaya apa? Khatiye ke nang itu ribat kerja di ane kari baru tuh nanti kemarin. Budiyaya ke nama mama kata ane pak. Mungkin mehah mager bela kayak gitu. Mata ke hari orang dua ino. Nama baru dalam kira. Ini komari karena dengan mereka. Ikat api kiuwa, loke kohewa, mini marala helida, helida rawela. Pendagat saudara kiuwa, mini marum kipe agena. Ikat lasanta Wickremadunga. චෝදනාව තියෙන මේ රට පාලනය කරපු අය ප්‍රභූවරු කියා ගන්න පාදඩයක් මම උන්ට ප්‍රභූවරු කියන්නේ නැහැ ලංකාවේ පාදඩ කල්ලිය මේ රට පාලනය කරේ සහ දැනුත් කරන අපි නිකන් කියමුකෝ නිකන් පාදඩ ප්‍රභූවරු ආ ලසන්ද මරුවා Windite anta yuktiya ishtune ne yuktiya ishtune ne tama kawuru meruwa kiyala kiyanne api sabahawen balumu handa keida kiyala gota onna ogollo kiyanne onna ogollo kiyanne hari ilagada taaju thiyenno meruwa Kauda, orang orang lu kian nih mawal lagi nih, normal baby, ah baby lagi lah sama kian, baby ke amma, amma tuh, hari, air pada ke prabu baru, ini oh mana am belak kian, pas kubrahane, tindu di lah tindu, sali di lah tindu. Pasku prahare tindu edi ini mukad sali dia biar ini kahatan visala pramana ya kita arah prabu pada deh oh wakaki itu ikhlas jalan tahu danna wa ego lu danna kono mada ego lu danna loke kohewat ජනතාව ඝාතනය කළා හෙලිදරව් වෙච්ච අය බලය අත්තරින්නේ නැහැ ලේසියෙන් අත්තරලා නැහැ මේක දේශපාලනේ අපි ඉගෙන ගන්නවා නම් අයන්නේ ඉඳලා ඊටත් යටින් තියෙන මොන්ටිසෝරියේ පාඩම ඔගොල්ලෝ හැමෝම එක දැනුවත් වෙන්න ඕන එහෙම කියලා අපි කිව්වා මේගොල්ලෝ ඒගොල්ලන්ටම දිනන්න බැරි නම් මොකද ඡන්දේ කියන්නේ මේ දැන්නේ මේ කියන්නේ මේ ඡන්දෙට පෙට්ටු දාන්න හදලා කඩා කප්පල් කරලා හැංගෙන්න හදන මේක උනාට පස්සේ මේ දැන්නේ මේ කියන්නේ මොකද සමහරු ඉන්න අපි නිකන් ඡන්දේ පස්සේ ගියා අපි දන්නේ නේතුව කියලා අපිට කෝචක් කරන්න යන්න තියෙනවා
මොකද අපි දන්නේ වැඩි නෑ අපිට ඕන වුණා මේම මූණට මූණ බලමු මුණ ගැෙන්න ලංකාවේ හතුරුයි ජනතා සතුරුයි ඒ සතුරන් දැරෙහිව ජනතාවයි මූණට මූණ face to face තනකට ගේන්න අපිට ඕන වුණා දැන් ඒක අවිලා තියෙනවා අවිලා තියෙනවා මේ රටේ සතුරු බලවේගයි පොදු ජනතාවයි මූණට මූණ සටනට දැන් ඇවිල්ලා තියෙන එක තීරණාත්මක තන දේශපාලනේ ඒක දේශපාලනේ තීරණාත්මක තන එතන නැද ලේසි නෑ ලෝකෙ කොහෙවත් දලෙන පෑගෙන පීඩනයට පත්වලා ඉන්න පොදු ජනතාවයි එම ජනතාවගේ හතුරුයි මූණට මූණ හම්බෙන තැනකට ගේන එක දේශපාලනයේ සරල වැඩක් නෙමෙයි හරල වැඩක් නෙමෙයි ඉතින් බරපතලයි ඒක සටන් කලාවේ ප්‍රමුඛ ස්ථානයක් අද ලංකාවේ අපි සතුටු වෙන්න ඕන සටන් කලාවේ දේශපාලන සටන් කලාවේ ප්‍රමුඛ ස්ථානයකට සතුරයි සතුරට රැයි ජනබලයයි මූණට මූණ හම්බෙන තැනකට ජනල්ලා තියෙන එක කියන්නේ සටන් කලාවේ තීරණාත්මක සංදිස්ථානය. ඊට පල්ලෙන් ඉඳලා වැඩක් නැහැ. අපි මෙතර කල් ඉදී ඊට පල්ලෙන් තමයි. ඊට පල්ලෙන් ඉඳලා වැඩක් නැහැ. හරි. මිනි මරලා හෙළදරව් වෙච්ච අය ලේසියෙන් යන්න ලේසියෙන් යන්න විතරක් නෙමෙයි තමන් පරදිනවා කියලා පේනවනම් සංදේ කල් දාන්න කඩා කප්පල් කරන්න කටයුතු කරනවා දැන් එහෙම වෙලාවක් තියෙනවා ඔව්නේ එහෙම වෙලාවක් තියෙනවා එන ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන මොකද්ද ඊළඟ තියෙන මැතිවරණයෙන් ඒගොල්ලෝ දිනන්නේ නැහැ මාලිමාව ජයග්‍රහණය කරනවා කියන එක ඒගොල්ලන්ගේ ඔළුවේ දැන් වද දෙනවා ඒක වද දෙනවා දැන් කවුද බය වෙලා තියෙන්නේ ඕගොල්ලෝ අපිද දැන් ජනතාව බයයිද රනිල් බයද බයයි රාජපක්ෂලා බයයි සජිය පොඩ හිමිගේ හිමි 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 බය උට ඇහි ඇහෙන්නේ හොඳට බයලා ඉන්නේ මෙතෙක් රට පාලනය කරපු හොරකමට වංචාව දූෂණයට මිනිමරුම් වලට සම්බන්ධ ජනතාවගේ ඡන්දයෙන් ආවරණය වෙලා හිටපු හැමකම් බය එහෙනම් කක් මිනි මරලා හෙළිදරව් වෙලා ඒවට සාධාරණ ඉෂ්ඨ වෙලා නැතුව දියෙද්දී ඡන්දයක් එනකොට තමන් පරදී කියලා වාර්තා වෙනවා නම් දැනෙනවා නම් පේනවා නම් ඒගොල්ලෝ ඡන්දෙ මග අරිනවා දෙවෙනි එක හොරකම් කරලා මහ ජනධනය කොල්ලගාලා හොරකම් කරලා ඒවා සමාජයට හෙළිදරව් වෙලා නම් මහ බැංකු හොරකම හෙළිදරව් වුණාද ඔව් තව ගොඩක් ඉතින් හෙළිදරව් වෙලා නම් ඒක ජනතාවගේ බහුතරයක් පිළිගන්න තැනට ඇවිල්ලා නම් එහෙම මත ආදී ජයග්‍රහණයක් බහුතර විදියට ඇවිල්ලා නම් සඳි තියනවාද වෙට්ටු දානවා වෙට්ටු දානවා මේ අපි ඉන්නේ ඒගොල්ලෝ වෙට්ටු දාන හැංගෙන හොඳම කාලෙක ඇත්තම කියනවා නම් දැන් ජාතික ජන බලවේගය ලංකාව ඇතුලේ විදේශ රටවල ජයග්‍රහණය කරලා ඉවරයි අපේ සටන අපි දිනලා ඉවරයි සතුරා බියටපත් වෙලා රනිල්ලට එහෙම නිින්ද නැද්ද අපිට හොඳ නිින්ද නැහැ ඇත්තම රනිල්ලට නිින්ද නැද්ද දැන් මොකෝ හිතන්නේ මහින්දලට
සජියත් අර මනුවරණ සහෝදරට මම කියන්න කිව්වා අර වෙන ලයින් එක හිටපු ඉඳ ටිකක් එක බාගෙට කිව්වේ දැන් මේ දේවල් අපි පවර ගන්නවලු නේ මුන් එක එක පච කිලින එක දැන් මේ දවස්වල ජොබ් එක ඒකේ අපි පවර ගන්නවලු රජයට පවර ගන්නවලු සජිත්‍ය මෑණියෝ රජයට පවර ගන්න දෙන්නේ නැද්ද කියන්නේ හා නේද රජිත්‍ය මේ සජියගේ මෑණියෝ රජයට පවර ගන්න දෙන්නේ නැද්ද පවර ගන්න ඉන්නේ සජිත් අපි පොරොන්දුවක් දෙනවා ඔයාගේ මෑණියෝ රජයෙන් නිදහස් කරලා බුද්ධලිකංශයට දෙනවා ඔයා බලා ගන්න ඔයා බලා ගන්න නේද චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය රජයට පවරගෙන දෙන්නේ රජයේ බදු මුදල් වලින්ද කන්නේ බොන්නේ මහජනයාගේ ධනයෙන්ද නඩත්තු කරන්නේ එහෙනම් චන්ද්‍රිකා නෝනට කියන්න ඕන ඒගොල්ලෝ එක කල්ලියනේ කොහොම හිටියත් එතුමියවත් රජයෙන් අපි නිදාස් කරලා පෞද්ගලිකංශයට බාර දෙනවා අන්න බඩුව මෛත්‍රියා පැරදුනට පස්සේ මූ පොළොන්නර වෙදී ඉන්න මොකද්ද හේන කුඹරක් කරගෙන ඉන්නවක පැලකට වෙලා පරය පරය කියන්නේ පිටේක ඒසර්ග පර සුද්ධෝ එන කවරේ පරය පරය කියන්නේ පිටේක ඔකත් පිටේක තමයි ජනතාවකෙක් නෙමෙයි කවුද මෛත්‍රී මඩ වඩා අමතක වෙනවා කියන්නේ ඒකයි මතක් කරන්නේ නැහැ. ආ ග්‍රාමසේවක. ආ. ද මෛත්‍රී රජයට පවරගෙන දින්නේ. ඔව්. ද මුන් කියන අපි ආවම පවර ගන්න ඕනේ. ඈ? නෑ මෛත්‍රීවත් අපි නිදාස් කරන රජේ. ඈ? නැ මෛත්‍රේවත් අපි නිදාස් කරන රජේ උජ්ජලිකාන්තර වෙනවා අරින්න එපා හරිද ඉතින් කොමාරය ඔයගොල්ලන්ට තේරෙනවා දැන් වියරු වැඩිලා ඉන්නේ වියරු වැඩිලා ඉන්නේ අවුරුදු 75ක් ජනතාව අවංකව කතර ගහලා මේ රට හදයි කියලා හිතුවා පාලකයක කෑව විනාශ කරා දැන් ජනතාව මුළු මනින් මනින් පැත්තට හැරලා ඒ රජවට පවරගෙන ඉන්න ඒගොල්ලන්ව ඉක්මනින් පෞද්ගලිකංශයට බාර දෙන්න තමයි මේ හදන්නේ අපි වෙන කාගේවත් කිසිදෙයක් මාලිමාවේ පාලනයකට පවරගන්නේ නැහැ මුන් හොරා කාපුව හැර මේ රටේ ජනතාවගේ ඉදමක් කඩයක් සිල්ලර බඩු කඩයක් මහා ව්‍යාපාරයක් ඉස්කෝලයක් මොකක්වත් ජාතික ජන බලවේගයේ මාලිමාවේ පාලනයක් යටතේ රජයට පවරා ගන්නෑ එහෙම කතා නෑ ඒ නිකන් මේ අක්කු කියන පච ඒව ගණන් ගන්න එපා මං කියාගෙන ආවේ වෙන කතාව මේගොල්ලෝ ඒගොල්ලන්ට දිනන්න බැර නම් දැන් ඡන්ද දෙන්නේ නෑ වැටු දාන මේ අලුතෙන් කියනෝ නෙමෙයි ඒක මේ මතක් කරගන්න දෙක අනිත් ලෝක සත්‍ය ඒ ලෝක සත්‍ය හරි මේගොල්ලන්ව ආරක්ෂා කරන බලා ගන්න කරදරයක් නොකරන එහෙම බලවේගයකට බලය දෙන්න බැරර एक चंद दियान ने मेरे को लंगो राखी ने मेरे को लंगो आरक्षा करने ए विश्वास है सही का थावा काउ रुहारी हम फंदा हम कटा
පළයට එන්න බැරි නම් තන්දි දෙනවද? ඒත් යන්නේ. එහෙම කණ්ඩායමක් රටේ ඉන්නවද? ඔව්. සජියවට අපේ ළඟයිලා ඉන්නේ මේ ටික. සජියවට අපේ ළඟයිලා ඉන්නේ පුළුවන් නම් බලයට ඇවිල්ලා ආයි බල අරගෙන අරගෙන 75 කාලේ අවුරුදු 80කට ගෙනි මුන්ව ආරක්ෂා කරගෙන තවත් අවුරුදු 5ක් රට ගන්න බලාගෙන ඒගොල්ලන්ට බලයට එන්න බැරි නම් ඒත් තන්දි නැහැ එහෙනම් දැන් ලංකාවේ මොකද්ද අපි අත්පත් කරගෙන තියෙන දේශපාලන තත්ත්වය මෙතෙක් මේ සමාජයේ පාලනය කරපු අවුරුදු 75ක් විවිධ විදිහට සම්බන්ධයලා පාලනය කරපු කිසිම පාර්ශවයකට මොන ප්‍රගතිශීලී සමුපිළියන්දත් කිසිම පාර්ශවයකට ඊළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න බෑ ජයග්‍රහණය කරන එකම බලවේගය මේ රටේ පොදු ජනයාගේ බලවේගය මානිමාව පමණයි වෙන කාටවත් බෑ ඒකයි මේ දුෂ්ට පාලකයෝ හැඹරෙන්නේ දැන් හැඹරෙනවා දැන් හැඹරෙන වෙලාව අපි ඔය දේශපාලනේ පොඩි කාලේ ඉගෙන ගන්න කාලේ අපිට පාඩමක් ඉගෙනුවා මේ පාලකයෝ කවදාකවත් බන්දේසියක තියලා පරණ කතාවක් හැමෝම මාලේ බන්දේසියක තියලා අපිට බලය දෙන්නේ නැහැ. ආව ආදරණීය අපේ දාත්‍ය සහෝදරයා සහෝදරිය. මෙරටට මේ රටේ ජනතාවට මේ රටට ආදරය කරන ආදරණීය මිනිසාගේ පැමිණීම ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පුංචි පාඩමක් පාඩම තමයි මේගොල්ලෝ බන්දේසියක තියලා අපිට දෙන්නේ නැහැ කියපු එක. ඒක ලෝකේ පුරා තියෙන පොදු අත්දැකීමක්. පොදු අත්දැකීමක්. ඒක තව අදහසක් තමයි ඡන්දයෙන්. ඡන්දයෙන් අපි දිනන මොහොතක් එනවනම් මේ රටේ පොදු ජනතාව. ඒගොල්ලෝ සුපුරුදු ආකාරයෙන් ඡන්දෙ දෙන්නේ නැහැ. එහෙනම් ඒ අවස්ථාව තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. පුංචිම කාලේ ඉගෙන ගත්ත පුංචිම පාඩමේ. ඒ අවස්ථාව තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට දිනන්න බෑ කියලා දන්නවා ඒගොල්ලෝ නොවේයි වගේ ප්‍රගතිශීලී හැඩෙන් ඉන්න අයට දිනන්න බෑ කියලා දන්නවා. එහෙනම් දැන් ඡන්දෙ තිබ්බොත් මානිමව දිනනවා. මාලි මාව දිනනවා. එතකොට අපේ වාරේ දැන් අපි ඉන්නේ මූණට මූණ ප්‍රතිගාමී බලවේගයි පොදු ජනතාවයි දැන් ඉන්නේ මූණට මූණ
එයාට කවුද ඉන්නේ? හමුදාව ඉන්නවා. හමුදාවේ උඩ හතර දෙනෙක් විතරයි ඉන්නේ. මුළු හමුදාවම විශ්‍රාම ගියාය. මුළු පොලිසියම පහළ බලවේග උඩ හතර දෙනෙක් අර මේ වෙනකොට මාලිමාවට සම්බන්ධ වෙලා ඉවරයි. සම්බන්ධයල ඉවරයි. අපි කාලයක් තිස්සේ මේ ජන මතයෙන් විතරක් මේක කරන්න බෑ කියලා පිළිගත්ත ව්‍යාපාරයක්. මේක කියලා මම ඉවර කරනවා. මං කියවනේ අංගසතර එනකම් විතරයි මං කතා කරන්නේ. ජන මතයෙන් විතරක් මුංව පන්නන්න බෑ කියලා ඉගෙන ගත්ත සමාජිකයෝ ඉගෙන ගත්ත අය. ඒ නිසා අපි සූදානම් කරා තව දෙයක්. තාම පාවිච්චි කරේ නැහැ. ජන මතය විතරයි මේ ටිකේ රට වටේ අපි ගියේ. ගොඩනැගුවේ ජන මතය. ඒ ඉගෙන ගත්ත පාඩමට අනුව ගොඩනැගුවෝ ජන බලය. ජන බලය. ජන බලය ජන මතය කියන්නේ දෙකක්. ජන බලය හැදුවේ කොහමද? එකක් ලංකාවේ වැඩ කරන පන්තිය. දොස්තර මහත්තයාගේ ඉංජිනේරු වගේ සිට අඩුම වැටුප ලබන මාසික වැටුප් ලබන ඒ වැටුපෙන් ජීවත් වෙන ඒ වැටුප තමන්ගේ ජීවිතේ හොඳ නරක සැප දුක තීරණය කරපු බලවේගය. මොකක්ද? ලංකාවේ වැඩ කරන පන්තිය. තව විදිහකින් කිව්වොත් ඒක පෙළගස්සලා තියෙන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය කියන නමින්. ඒක ජන මතයක් පමණක් නෙමෙයි. ඒක මොකද්ද? ජන බලයක්. ජන බලයක්. අපි මේ රටේ ප්‍රතිගාමි බලවේග සියල්ලම කියන්න කැමතියි. එම ජන බලය අපි තාම අංශු මාත්‍රයකින්වත් පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරේ නැහැ. අද කොළඹ කොටුවේ උජ්ජෝසනයක් විතරක් තිබ්බා පාරට බහැලා. උජ්ජෝසනයක් විතරම ලංකාවේ ඉහළම වෘත්තිකයෝ තව ගොඩක් ගොවි ජනතාව. ඇත්තම ගෝඨාරවන්න පටන් ගත්තේ ලංකාවේ ගොවි ජනතාව තමයි ඒක ආරම්භ කරේ. ගොවියා තමයි ඇරිය ගෝඨා. ගෝඨා අපි ඔක්කොටම ඇරලා ගිහින්. හරි. ඉතින් කොහම හරි ඒවා තමයි බලවේග ජන බලය. මේගොල්ලෝ වෙට්ටු දාලා කඩා කප්පල් කරන්න යන මේ ඡන්දේ ගන්න ගැනීම සඳහා අපි තාම කිසිදු ජන බලයක් පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කිරීමට ආරම්භ කරලා තියෙනවා. 18 රට පුරාම පාරට බැස්සා. ඒක ජන මතය නෙමෙයි ජන බලය. ඒක ජන මතය තුලින් ගොඩනැගෙන ජන බලය. සංවිධානාත්මක ක්‍රියාකාරකම්. සංවිධානාත්මක ක්‍රියාකාරකම්. චුට්ටේ පටන් ගත්තේ 18 19 20 21 අද 22 කොටුව. මේගොල්ලෝ ඡන්දේ තියන්නේ නැත්නම් ඡන්දේ ගන්න අපි ඒ බලය පාවිච්චි කළ යුතුද නැද්ද? පාවිච්චි කළ යුතුයි. අපි පාලකයන්ට කියනවා අකණ්ඩ මහා වැඩවර්ජනයක් උඹලා අපෙන් ඉල්ලනවා නම් අපි ඒක ලබා දෙන්න ලෑස්ති. අපි ඒක ලබා දෙන්න ලෑස්ති. ඔය කිව්ව එක තව තියෙනවා. ගෝවි, තරුණ, ශිෂ්‍ය, කාන්තා ආදි වශයෙන් බලවේග පෙළගස්සලා තියෙනවා. බලවේග සංවිධානය කරලා. තාම ඒවා එළියට ගත්තේ නැහැ. අපේ ගබඩාවේ තියෙන්නේ. තාම ඒවා අපේ ගබඩාවේ තියෙන්නේ. ඒවා යුද ටැංකි වගේ එළියට ගත්තම ඒවා කාලතුවක්කු වගේ තමයි එළියට ගත්තම ඒවා එකක්වත් තාම මේ සටනට අපි කැඳවලා නැහැ. මූණට මූණ දැන් අපි ඉන්නේ. අපි කියන ඒවා කැඳවන්න කලින් වහම ඡන්දේ දීපල්ලා. මොකද ඒවා කැඳවන්න ගත්තට පස්සේ දැන් තියෙන தත්ත්වය අනුව ගෝඨා ගිය විදියටවත් උඹලට යන්න හම්බෙන්නේ නැහැ. ස්ථිරයි. මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු
මෙරටේ ජනතාව අවුරුදු 75ක් මුංගෙන් පැටකාපු ජනතාව ඉවසන්න මේ අතීතයේ එක්තරා දිනයක් නෙමෙයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ පාලකයන්ට කියන්න ඕන අතීතයේ එක අවස්ථාවක් තිබ්බා උඹලට වාසිදායක උන්ට වාසිදායක ඒකක දිවත් ජනතාව මෙහෙම එක මිටකට පෙළ ගැහිලා හිටියේ නෑ මේ සතුරු කැලතට එරෙහිව මේ තමයි ලංකාවේ පළවෙනි වතාවට පොදු ජනයා මහා පරිමාණයෙන් ජාතික මට්ටමේ මුළු රටේ බහුතරය පාලකයොත් එක්ක මෙහෙම මූණට මූණ සටනට ආපු පෙළ ගැහිච්ච ඒ නිසා ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් අපි හැමෝම එකතු වෙලා ඔයගොල්ලෝ අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රතිගාමි බලවේග පරාද කරලා ඊළඟ මැතිවරණයේදී මාලිමාව ජයග්‍රහණය කරනවා කියන එක සාධිකයි ඒ සඳහා පෙළගැහෙමු විශ්වාසයෙන් පෙළගැහෙමු විශ්වාසයෙන් සටන් කරමු අරගල කරමු මාලිමාව දිනවමු පොදු ජනතාවට ජය වේවා මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා කොමුසු වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.